අදත් අපේ ඉනිවාඩුවක් කම්මුණ වෙලාවේ කට්ටියත් එක්ක මාව අලුත් තැන්කීපයක් බලන්න යන්න. මේ පාර අපේ ටාගට් එක වෙන්නේ නුවරඑළිය. අපේ ගමනේ පළවෙනි ටාගට් එකට අපි මේ වෙද්දි යන ගමන් ඉන්නේ. ඒ තමයි ලක්ෂපාන දියඇල්ල. ලංකාවේ තියෙන බොහොම සුන්දර දියඇල්ලක්. ඉතින් මේ තියෙන අපි යන මාර්ගයේ බොහොම ඈතින් ඔබටත් සමාගට සද්ද ඇහෙනවා ඇති දියඇල්ලේ. ඉතින් සර්මක දුෂ්කර මාර්ගයක්. හැබැයි වාහනයකට පහසුවෙන් එන්න පුළුවන්. ඒ පාර ගැනත් අපි සඳහන් කරන්නම්. අපි කින් බලමු ඉස්සරහට ඇල්ලගෙන. ලක්ෂපාන ඇල්ලකාවට මේක තමයි අපේ ගමනේ පළවෙනි නැවතුමද. මම මුලින්ම කියන්නම් මේ තැනට එන්නේ කොහොමද කියන්නේ. කොහොමද පොළඹ ඉඳලා එනවා නම් අවිස්සාවේ ඉන්න හඩන් පාරේ ටිකක් දුර එනකොට හඩන් වලට යන්න අවශ්‍ය නැහැ. ඊට මෙහායි නෝටන් බීච් වලට හැරෙන පාරේ ඇවිල්ලා තමයි මෙතෙන්ට එන්න තියෙන්නේ. ඔයාලට ඒසියෙම පුළුවන් Google Map එකේ ඇල්ල සර්ච් කරලා තේම යන්න අවශ්‍ය තැනට ඔයාලට එන්න පුළුවන්කම පෙන්නනවා. මේ ඇල්ලේ ලස්සනත් එක්කම මේකෙත් එක්ක බැරි පුරාවෘත්ත කාරණාවක් තියෙනවා. එකක් තියෙනවා මේක නම හැදිලා තියෙන්නේ මේකේ පේන වැඩි වටේම තියෙන පාෂාණ. ලක්ෂයක් පාෂාණ, ලක්ෂ පාෂාණ කියන එක තමයි ප්‍රත්‍ය ලක්ෂපාණ කියලා හැදිලා තියෙනවා කියලා තමයි මේක සාමාන්‍යයෙන් ප්‍රවෘත්ති කියන්නේ. ඊට අමතරව අපේ බුදුරජාණන් වහන්සේ සමනල සංගත වඩින අතරවාරේ මේ ස්ථානයේ නැවතිලා උන්වහන්සේගේ ඉරුණු සිරුරක් නැහුවා කියලා අතීත කතාවල් සඳහන් වෙනවා. ඒ හින්දා මේකේ ලස්සන වගේම මේකත් එක්ක බැඳිච්ච ගොඩක් දේවල් තියෙනවා. බලන්න ගොඩක් ලස්සන, විඳින්න ගොඩක් පුළුවන් තැනක්. ඇවිල්ලා බලන්න, ඇවිල්ලා විඳින්න. විශේෂයෙන්ම කියන්න අවශ්‍ය දේ තමයි නාස්ති කරන්න එපා. ඇවිල්ලා මේක විඳලා යන්න. ලක්ෂපාන දියඇල්ල ලංකාවේ තියෙන බොහොම සුන්දර දියඇල්ලක්. ඒ වගේම බොහොම වටින ජාතික උරුමයක්. ඉතින් මෙවර චාරිකාවේ පළවෙනි ඉලක්කය වුණේ අපේ ලක්ෂපාන දියඇල්ල බලන්න. වටපිටාව බැලුවම පේනවා බොහොම අපූරු සුන්දර පරිසරයක් තියෙන්නේ. හැබැයි ඉතින් මේ සුන්දරත්වයට හැංගි වෙලා පොඩි භයානකත්වයකුත් තියෙනවා. ඒකෙන් හින්දා සුන්දරත්වයේ විඳින්න ඕන බොහොම පරිස්සමෙන් බොහොම අරපිරිමැස්මෙන් විශේෂයෙන් අවධානමක් ගන්න. මොකද මෙච්චර ලස්සන සුන්දරත්වයක් බලන්න ජීවිතේ අවධානමක් කරගෙන ඉන්න ඔවත් එන්න මේ තැන් වලට. විශේෂයෙන්ම මතකතුව අපේ ලෙෂර් හන්ටර්ස් යුටියුබ් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න. මේ වගේ තවත් බොහෝ ලස්සන තැන් ලංකාවේ තියෙන අපි ඉදිරියටත් අපිට කරගෙන ඉන්න සූදානම් ඉන්නවා. ඉතින් අපි චාරිකාව ඉදිරියට යමු මේ ලෙෂර් හන්ටර්ස්. හුඩට යන ගමන් මීලක ටාගට් එක කොමාරි නුවරඑළියට යන්න වෙලා තිබ්බොතින් තව තැන් දියල් දෙක තුනක් බලන්නත් ඔළුව තියෙනවා. බලමු යන්න පුළුවන් වේද කියලා. අන්න හිතන්න බැරි විදිහට ඉඳලා නැවත නුවරඑළියට යන ගමන්
විශේෂ ස්ථානයක් අපිට හම්බුණා. අපි එතන පොඩ්ඩක් නැවතුණා. මෙයාලට පසුබිමේ පෙනෙන්නේ 1974 දොළොස්වන මාසේ 4 වෙනිදා අපි ඔබට පෙන්වුවා ලක්ෂපාන දියල් ළඟ තියෙන සප්තකන්‍යා කඳුවැටිය හැපිච්ච මාටින් නෙල් කියලා ඩච් එයාලයින් එකේ ෆ්ලයිට් එකේ රෝදයක් තමයි මේකේ පේන්නේ. මේක 12 මාසේ 4 වෙනිදා තමයි අනතුරට ලක් වුණේ. අනතුරෙන් මගින් 182ක් එක්ක කාර්යමණ්ඩලයේ 9 දෙනෙක් ජීවිතක්ෂිතපත් වෙලා තිබ්බා. මේකේ වෙච්ච කතන්දරේ තියෙන්නේ මේ මගින් සියලු දෙනාම මක්කම ගිහිල්ලා එන පිරිසක් කියලා තමයි ඒකට වාර්තා වුණේ. එයාලා එන අතරේ ඔයාලා දකින්න ඇති ලක්ෂපාන විදුලි බලාගාරයට අරගෙන පතුල අරගෙන යන ලොකු නල දෙකක් තියෙනවා. ඒ නල දෙක දෙපැත්තෙන් ආලෝක සපයලා තමයි තියෙන්නේ. ඒකේ පයිලට් දැකලා තියෙන්නේ කටුනායක ධාවනපති විදියට. එයා පාලක මෙදිරියට කියලා තියෙනවා මට මේ වෙනකොට කටුනායක ධාවනපති පේනවා කියලා. ඉතින් ඒ වෙලාවේ ඒ ෆ්ලයිට් එක ඒ බාන්න අවශ්‍ය කරන පහක් කිරීම කරද්දි තමයි ඒ වැරදීම නිසා සප්තකන්‍යා කඳුවැටියේ මේ ෆ්ලයිට් එක ගැටලා තිබ්බේ. ඒකෙන් ජීවිත 101ක් අපිට නැති වුණා. ක්ලෙයා දියල්ල ලංකාව තියෙන තවත් බොහොම අපූරු ලස්සන දියල්ලක්. ඒත් එක්කම අනිත් දියල් වලට වඩා මේකේ යම් සුවිශේෂිතක් තියෙනවා. අපිට බැලුවම හොඳට පෙනේවි සාමාන්‍යයෙන් පළලින් වැඩි. ඒ වගේම තට්ටු දෙකක් තුනක් වගේ ප්‍රමාණයක් මේ දියල්ලේ තිබෙනවා. හැබැයි මේ වෙද්දි නම් මේ දියල්ලේ වතුර ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. හැබැයි මීට කලින් දියල්ලට හොඳට වතුර ලැබෙද්දි බොහොම අපූර්වට මේ සම්පූර්ණ දියල්ලේ පළලට හරියට සුදු ඇතිරිල්ලක් කෙලෙව් වගේ අරි අපූර්වට අදහ කඩහැලු දියල්ලක් තමයි සෙන්ට් ක්ලෙයා දියල්ල කියන්නේ. යන එන ගමන් පාර්කේ ඔබට බලන්න පුළුවන් මේ උඩ තිබෙනවා නර්බුම් ස්ථානයක්. ඒත් එක්කම මෙතනින් පහළට ඇවිල්ලා ඔබට පුළුවන් පොඩි තරමක දුෂ්කර මාර්ගයක් තියෙන මේ තේවත්ත මැදින් බැහැලෙන්න ඒ මාර්ගයෙන් බැහැලා පොඩ්ඩක් ළඟට යන්න පුළුවන්. අපි මෙතෙන් විතරයි ආවේ සාමාන්‍ය අපිට වෙලාව අඩු වින්දරෙන්ට. හැබැයි තවත් පොඩි දුෂ්කර මාර්ගයකින් දියල්ල අසලටම යන්න පුළුවන්කම තියෙනවා. බොහොම අපූර්ව දියල්ලක්. ඉතින් නුවරඑළිය යනවනම් ඕගොල්ලෝ අනිවාර්යෙන් මෙතන වාහනේ පොඩ්ඩක් නවත්තලා මේ දියල්ල බලලා යන්න, සෙන්ට් ක්ලෙයා දියල්ල බලලා යන්න අමතක කරන්න එපා. ගින්ගෙමු අපි හැමෝම ඊළඟ අපේ නැවතුමේ මේ ප්‍රෙෂර් හන්ටර්ස්.